කළුතර දිස්ත්‍රික් ආහාර සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැත්ුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් අඳුකාර රොෂාන් ගුණතිලක මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආයතන 16ක් තිබෙනවා වෙනම වැවිලි සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පහළට මේ වැවිලි 16 පිළිබඳ තිබෙන දෙපාර්තමේන්තු ඕනෑකම සිදු වෙනවාද කියන දේ ඉටු කර ගැනීමට මේ දිස්ත්‍රික්කයේ මැදිහත් විය යුතුයි. මාසයකට වරක් රැස් වෙලා ආහාර වගාව දිහා බලන්න බෑ. චක්‍රලේඛනයම තියෙන්න පුළුවන්. ඒ වෙනුවට සතියට වරක් මේ පුනර්ජීවන කමිටු පැයකට හරි රැස් වෙලා තිබෙන තත්ත්වය යළි බලන්නට පළාත් පාලන ආයතනවල නියෝජිත මහත්වරුද උනන්දුවී සහභාගි වෙනවා නම් ඉතා වැදගත්. ග්‍රාමීය පුනර්ජනන ඒකක හරහා ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් සුරක්ෂිත කර ගැනීමටත් එහා සමාන්තරව දැනට ඇති කළ හැකි අපනයනයන් ඇති කර ගනිමින් ආහාර සුරක්ෂිතභාවය හැම පුරවැසියෙක්ටම ගැනීම සඳහා වූ ඉලක්කයට කැප වී තිබෙනු. මේ මහා කණ්ඩායම් අඩිය ඉස්සරහට තියන්න පුළුවන් නම් එකමුතුවෙන් ගම්මට්ටමේ ගමේ ජනතාවට හයිය දීලා ගමේ ජනතාව එකතු කරගෙන ගමින් ගමට රට ගොඩනගෙන අලුත් වැඩපිළිවෙලකට දොරටුව විවෘත වෙලා තිබෙනවා. ගමේ බලය ආර්ථික පාලනය බවට පරිවර්තනය කරගමු. ගමේ බලයේ අතිරික්ත අනිත් තැන් වලට ලබා දීම පිළිබඳ අලුතෙන් කල්පනා කරන කොන්දේසි ගැන හිතන්න. අපි අපේ දරුවන් හා ගැබිණි මාතාවන් හරියාකාරව පිළිබඳ වාර්තා කොට ඒ කිසිවකු හොදකලා කියලා හිතුනේ විශේෂ උනන්දුවක් දක්වන්න කියලා මේ ග්‍රාමීය කමිටු හා ඒ මගින් ඉහළට ඒකාබද්ධ කරන තොරතුරු කෙරෙහි පවත්වන්න කියලා ඕනෑකමින් ඉල්ලා තිබෙනවා.